එක් පාදයක ධනහිසෙන් පහළ අහිමි ක්‍රීඩකින් දහසේ දෙනෙකු පාපෙදි තරගයට සහභාගී වුණා. එහි දුර කිලෝමීටර 53ක්. ඉන්දික කුමාර පළමු ස්ථානයේ දිනා ගනිද්දී එහි දෙවන ස්ථානය හිමි කරගත්තේ පාබල් හමුදාවේ පීකේ අතනායකයි. ගැමුණු හේවා රෙජිමේන්තුවේ ජේයූ ජයලත් දෙවන ස්ථානය දිනාගත්තා. ආර්.ඩී.ඒ. සෝමසිරි ප්‍රථම ස්ථානයේ දිනාගත් රෝදපුඩු ධවන තරගයේ දෙවන ස්ථානය හිමි කරගත්තේ පාබල් හමුදාවේ ඒ.එච් අබේ රත්න ක්‍රීඩකයයි. මේ තරගයේ දුර කිලෝමීටර 23ක්. 29 වැනි යෞවන ක්‍රීඩාවලියේ ඇවිදීමේ තරඟ අනුරාධපුරයේදී අද උදේ පැවැත්වුණා. තරඟ සංවිධානය කර තිබුණේ වයස අවුරුදු 21න් පහළ සහ 21න් ඉහළ කාන්තා හා පිරිමි දෙංශයෙන් පිරිමි වයස අවුරුදු 21න් ඉහළ පළමු ස්ථානයේ හිමි කර ගැනීමට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සරත් දුනුකාර සමත්වුණා. එහි කාන්තා තරඟයේ ප්‍රථම ස්ථානයේ හිමි වූයේ කලුතර දිස්ත්‍රික්කයේ UVK මුදාරිකාටයි. වයස අවුරුදු 21න් පහළ පිරිමි තරඟයේ ප්‍රථම ස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයේ W රත්නායක විසින් දිනා ගනු ලැබුවා. එහි කාන්තා පළමු ස්ථානයේ හිමි කරගත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ P වීරසිංහ ක්‍රීඩිකාවයි. ලෝක ක්‍රිකට් කණ්ඩායම සමග පැවති 2020 ක්‍රිකට් තරගාවලියේ ජය ගැනීමට පකිස්තානය සමත් වුණා. ඒ ඊයේ පැවති 3 වැනි තරගයේද ලකුණු 33කින් ජය ගනිමින් පළමුවෙන් පඳුර පහර දුන් පාකිස්තානය පඳු වාර 20 ඇතුළත කඩලු 4ක් දැවී ලකුණු 183ක් රැස් කළා. අහමඩ් ෂෙසාඩ් ලකුණු 89යි. පන්දු යැවීමේදී තිසර පෙරේරා ලකුණු 37කට කඩලු 2ක් බෙද හැලුවා. පිළිතුරු ලෙස ලෝක ක්‍රිකට් කණ්ඩායම පඳු වාර 20 තුල කඩලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 150ක් පමණයි. තිසර පෙරේරා පන්දු 13කදී ලකුණු 32ක් රැස් කළා. තරඟයේ පැවැත්ුණේ පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී.